මෙරටතුල ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු අද දිනේ සිට ආරම්භ කිරීමට නියමිතයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් ලබා දෙන තොරතුරු මත එම පරීක්ෂණ කටයුතු සිදු කරන පවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම පරීක්ෂණවල ප්‍රතිඵල දින 7ක පමණ කාලයක් තුළ ලබා දීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදුදසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් එලෙස හොදකලා කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගොල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගොල්ල ඉහළ කොටස යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත 1 පින්කන්දවත්ත 2 පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත क्रियात्मक महाजन सौख्य परीक्षण मरण සම්බන්ධව මරණ කරු සම්බන්ධව සහ නිවැසියන් සම්බන්ධව වාර්තාවක් ලබාගෙන තමයි මේ මුතදේහ සම්බන්ධ ඉදිරි කටයුතු කරන්න බොහෝ ස්ථානවල කටයුතු කරන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලබා දීලා තියෙන ලිපිය අනුව මින් ඉදිරියට හදිසි මරණ පරීක්ෂකට යම් සීමාවන්ට යටත්ව මේ මුතදේහ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරීටත් මේ මුතදේහ නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාවන් තියෙනවා වගේම ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම සෞඛ්‍යවන්දාරී ගෙහොම මහජන සෞඛ්‍ය පරිශව වාර්තාවක් ලබා නොගෙන මృతදේහ නිදහස් කළ හැකි කියලා. අපි දන්නවා අහඹුලෙස මිය යන බොහෝ මృతදේහ රෝහල් ගත කරාම වැඩි ප්‍රතිශතයක් COVID-19 ආසාත බවට වාර්තා වෙනවා PCR පරීක්ෂණ මගින් තහවුරු වෙනවා. මේ කාරණා නිසා ඉදිරි මාස දෙක තුල යම් අඩුවීමක් දත්තවලින් පෙන්වුවත් සමාජය තුල බරපතල විදිහට මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා අපිට තුන්වෙනි මාසයේදී අවාසනාවන්ත තත්ත්වයන් සමාජය තුල වාර්තා වෙන්න පුළුවන්. අපිට ඒ වාර්තා වෙනකොට සමාජය තුල බොහෝ දුරට පැතිර ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1867 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුට් කලින් 1767 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන් වන අතර සිය දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුත් කලින්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 253618ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 218998 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 31715 දෙනෙකු පමණයි. විදේශවල සිට පැමිණෙන අයව සම්පූර්ණයෙන්ම වාගේ අපි තීරණය කරන්නේ අපිට තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ධාරිතාවත් සමගයි. ඊයේ දිනෙත් මට සංඛ්‍යා ලේඛන මතක හැටියට 100 දෙනෙක් පමණ වාර්තා වෙලා තිබුණා නිරෝධායන මධ්‍යස්ථානවලින්. නමුත් මේ ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නවා. අපි PCR පරීක්ෂණ කරන නිසා අපිට මේ රෝගීන්ගෙන් තාම වැඩි ප්‍රමාණයක් මුල් කල්ලාතුව හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපිට දවසින් දෙකෙන් මේක ප්‍රතිඵල දකින්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවා සංචරණ සීමා ඇති කරලා මාසයක් පමණ ගත වුණාට පස්සේ තමයි සැබෑවටම රෝගීන් අඩුවීම අපි දැක්කේ. ඒ වගේම තමයි සංචරණ සීමා ඉවත් කරාට පස්සේ ආයේ වැඩිවීමක් දකින්නෙත් අද ඊයේ නෙවෙයි, සමහර විට දවස් කීපයකට පස්සේ වෙන්න පුළුවන්, සති කීපයකට පස්සේ වෙන්න පුළුවන්. ඒ වෙන විට අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ මේ මොහොතේ අපේ ඉදිනදා කටයුතු ඉදිරියේදී මීටත් වඩා ලිහිල්ව කරගැනීමට අපිට අවස්ථාව ලබා ගන්න නම් මේ මොහොතේ දැක්විය යුතු ඒ සෞඛ්‍ය නීති ඒ ආකාරයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා.
කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයන් වූ නව ආසාදිතයින් 26 දෙනා ස්වයන් නිරෝධායනයට යොමු කර පසුගිය 25 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණයට අනුවයි ආසාදිතයින් ලෙස තහවුරු විය ඇත්තේ. කොටකල ප්‍රදේශයෙන් තහවුරු වූ ආසාදිතයින් 26 දෙනා තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන් කොටකල වුටන් ප්‍රදේශයෙන් ග්‍රෙග්ලි වත්ත සහ තලවකැලේ වත්ත යන ප්‍රදේශවල වාර්තා වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. වැළවය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් හඳපානාගල ප්‍රදේශයේ ඇති ඇගලුම් ආයතනයක සේවකයන් 24 දිනකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ සිදු කළ රැපිඩ් සහ PCR පරීක්ෂණවලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ. එම ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් මෙවන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබාගත් වයස වෘදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද උදැසන කොළඹ ස්ථාන දෙකකදී ආරම්භ වුණා. මෙතර කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනේදී පුද්ගලයන් 49703 දිනෙකට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.